රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි උදෑසනින් ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති සමගින් උදේෂාන් ඉඩම ගැදෙන ප්‍රථම අවධානය සිරස්තල වෙත IMF ගිවිසුම පාර්ලිමේන්තුවට කෝ කොන්දේසි හර්ෂහයි IMF පළමු වාරිකය ලැබුණා ජනපති පාර්ලිමේන්තුවේදී කියයි ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු එය සමහගත කර තිබෙනවා. ඉදිරි වසර 10ක කාලය තුළ සියලු ණයගෙවා අවසන් කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ. බදු සංශෝධනයක් ඇතුළු සහන කිහිපයක් පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. IMF පිළිබඳ විවාදය ඉන් අනතුරුවයි ආරම්භ වුණේ. ගිවිසුම ඉදිරිපත් කළත් කොන්දේසි පාර්ලිමේන්තුව ඉදිරිපත් කර නැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා චෝදනා කළා. පාර්ලිමේන්තු විවාදය අදත් මේ පිළිබඳව පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ කාර්ය මණ්ඩලයේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම. මේ ණය පහසුකම් යටතේ වසර 4ක කාලයක් තුළ අපට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමි වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා. උද්දමයේ සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැළපීමට අපේක්ෂා කරනවා. උද්ධමනයේ අනුපාතය 104යි 106ක් අතර අනුපාතයට නැවත ගෙනීමට කටයුතු කරනවා. විශ්ව විසුවන වසර මැද භාගයේ වන විට උද්ධමනයේ අනුපාතය තනි අගයක් දක්වා ගෙනීමට අපි උත්සාහ ගන්නවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණ මැඩලීමේ නීති සම්පාදනය කරනවා. අප මේ වැඩපිළිවෙල මාස 6න් 6ට සමාලෝචනය කරන්නට අපත් IMF සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්නට IMF සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. මේ ගිවිසුම එකඟතාවයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. IMF සංවිධානය සමග අප ඇතිකරගත් සැලසුම් වසර 4කදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය අධිෂ්ඨානය මත එය වසර 3ක් හෝ 3හමාරක් තුළ අවසන් කරගත හැකි. අප ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටිය අපි හැමෝම අතගසමු. ඔයගොල්ලෝ මේ IMF එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහුවම නිකන් පිම්බෙන්න එපා. IMF එක දන්නෝ නම් මේ වගේ මැට්‍රෝ ටික මෙහෙම පිම්බෙන්නේ උන් ටිකක් ඉන්නේ කියලා සත පහක් දෙන්නේ. කරුණාකරලා මගේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි විකුණනවයි කියලා මීට කලින් කිව්වේ. මේ ලාභ ලබන ඒවා මොකටද විකුණන්නේ? IMF සමග ආව එකඟතාවයට අනුමැතිය දෙන්න. අනුමැතිය දෙන්නේ නැත්නම් මට ගිහින් කතා කරන්න බෑ දෙවනි රවුමේ අපේ නායකරුවන් එක්ක. ඒකට සම්පූර්ණ සහයෝගය මම නම් දෙනවා. අපි හැමදාම හොරු ඉගෙනවා. අපි අල්ලන්න හොරෙකුත් නැහැ. හැබැයි හොරු මේ දෙපැත්තෙම ඉන්නවා. නමුත් මේ හොරු අල්ලන්නේ නැහැ. මොකද අල්ලන්නේ නැත්තේ අහු වුණොත් දිගටම ඔක්කොම අහු වෙනවා. අනිත් එක මේ සල්ලි එකක්වත් මේ රටේ නැහැ. මේ රට ගොඩ දාන්න. මේ දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තම් මේ ඉන්න මල නාකි මල හැත්ත නෙවෙයි. ජාතික සැලැස්මකින් තොරව IMF එකේ හෝ ලෝක බලවතුන්ගෙන් ලැබෙන සොච්චා මුදලකින් Taman උඩ ගිහිල්ලා හිතනවා නම් මේකෙන් ඔක්කොම වෙයි කියලා මා කියන්න කැමති මාස 4කින් අපි බලමු කියලා. ජනාධිපතිතුමා කතාව කරලා ගිවිසුමත් සභාගත කරලා ඒ මොහොතේම කියනවා අපිට එකඟ වෙන්නලු. මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි. දා IMF ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට බාධා දැම්ම පුද්ගලයෝ තමයි දේශද්‍රෝහියෝ. I call them wolves. දැන් తాවකාලිකව මේ වෘකයෝ ටික බැටළුවම පොරවගෙන ඉන්නවා. අද තමුන්නාන්සලා ඔච්චර රතිඤ්ඤ පත්තු කරනවා නම් තියන්නකො මැතිවරණ. පළාත් පාලන මැතිවරණේ තියන්න බැරි නම් තියන්නකො මහ මැතිවරණයක්. මේ සමහර අය කතා කරනවා මේ ඡන්දෙට මුදල් ලැබුණායි ඡන්දෙ නෙමෙයි ඊට වඩා හුඟක් වැදගත් දේවල්. රටේ ලොකු ප්‍රමුඛතාවයක්. අපේ ණය ප්‍රමාණය ගත්තොත් අපි තියනවා ඩොලර් බිලියන නුළු රාජ්‍ය ණය බැලුවොත් ඩොලර් බිලියන 83ක විතර ණය ප්‍රමාණයක්. විදේශීය ණය තියෙනවා ඩොලර් බිලියන 41ක් විතර. දේශීය 42ක්. අත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ලෙටර් ඔෆ්
ෆින්ටෙන්ට් එක ඉදිරිපත් කළා නැහැ. ගරු ජනාධිපතිතුමා ඔබතුමා වැදගත්ම දේ ටේබල් කළා නැහැනේ. ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක ටේබල් කරා. ඉතින් එකඟතාලියුම නැත්තම් මොකක් සම්බන්ධයෙන්ද විවාද කරන්නේ? පුංචි බබෙක් වගේ තියන්න ඡන්දයක් බලන්න පුළුවන් නම්. යකෝ මේක ඡන්දයක් තියෙන වෙලාවක්. ඒ රටට කෙල වෙලා මොට්ටු දාලා කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එනම් ඡන්දයක් තියලා ආණ්ඩුවක් ගන්න කියන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දෙක වෙන්නේ. දැකපු කොන්දේශිවල නම් මට කියන්නට බෑ මේ එකක්වත් අපිට විරුද්ධ වෙන්න පුළුවන් තියෙනවායි කියලා මේ කොන්දේසි 10. ඕක ඉස්සර අපි බංකොලොත් කිරි ලේබලේ පාවිච්චි කරලා අඬ උත්සාහ කරනවා නම් රට හදලා මැතිවරණ තියෙනවා කියලා ඒක අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමා කියනවා ඩොලර් බිලියන 7ක් දැන් ණය ගන්න සූදානම් කරලා තියෙනවා කියලා. නමුත් අපි අමතක කරන්න නරකයි මේ ගන්න සෑම ඩොලරයක්ම පොලිය සමග නැවත අපි ගෙවන්න වෙනවා. දා බිල්ලෙක් හැටියට මවපු එක කේක් එකක් අයිසින් කරා වගේ නේ සුරංගනා කතා කියක ඒක වර්ණනා කරනවා. හැබැයි මතක තියාගන්න මේ ගන්න අපි ණය. මේ ණය කියලා අපි දන්නවා මේක ණය නැතුව පොල් නෙවෙයිනේ දුන්නේ ණය. මම දැක්කා එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ලියුමකුත් යවලා තිබුණා. ජනාධිපතිතුමා ජාතිය අමතන කොට රතිඤ්ඤා හඬ දැල්වලා මේක බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්න ඒ ලියුම දිනන නැ පෙන්නන්නක පොඩක් ෆෝන් එකේ තියෙනවා. හැබැයි ඒ ලියුමම යට තිබුණ ප්‍රසිද්ධ ස්ථානවල හන්දිවල රතිඤ්ඤා පත්තු කිරීමෙන් වළකින්න කියලා. සියත ටෙලිවකේට විශේෂ කාරක සභාවක් පත් කර එහි නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා පාර්ශව රැසකින් එල්ල වෙමින් පවතිනවා. මෙවැනි කාරක සභා හරහා මාධ්‍ය මර්ධනයට රජය උත්සාහ දරන බවටයි මන්ත්‍රී හේෂා විතානගේ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරන්නේ. සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුවේ පත්කිරීම සහ එහි නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් මෙවන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඊයේ දවස පුරා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම සියත මාධ්‍යචාලයට සහ මාධ්‍ය නිදහසට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළා. මෙලෙස සියත මාධ්‍යචාලයට සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට එල්ල කරන බලපෑම් මෙන්ම ඒ හරහා සමස්ත මාධ්‍යටම එල්ල කිරීමට රජය සූදානම් වන බලපෑම පිළිබඳව දේශපාලන පක්ෂ මාධ්‍ය සංවිධාන වෘත්තිකයින් සහ සිවිල් සමාජය තුළද දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙනවා. මාධ්‍ය සේවක වෘත්තිය සමිතිය සම්මේලනය මේ පිළිබඳව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයේ උපුටා ගැනීම සියත මාධ්‍යාලය විසින් විකාශනය කරනු ලබන ටෙලිවැකිය කාලීන ජනප්‍රිය වැඩසටහන හා එහි සම්පාදක ලාල් හේමන්ත මාවලගේ ප්‍රවීණ මාධ්‍යවේදියා දණ්ඩනයට ලක්කිරීමේ ක්‍රියාවලියක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ව්‍යවස්ථාදායකය විසින් සැලසුම් කිරීම මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකි. කාලීන දේශපාලන ප්‍රකාශයන් පිළිබඳව විමර්ශනාත්මක විචාරයක් සිදු කරනු ලබන සියත ටෙලිවැකිය වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් කාලීන රූපවාහිනී වැඩසටහනක් ලෙස ප්‍රකටය. අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකොට හුදෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවට මුවාවී මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට එරෙහි දඬනය ක්‍රියාත්මක කරන තවත් උත්සාහයක් ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාව හෙළා දැකිය හැක. ලාල් හේමන්ත මාවලගේ කෘතහස්ත මාධ්‍යවේදියා 2008 වසරේ දෙසැම්බර් 28 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වාගේ බිහිසුණු ප්‍රහාරයට ලක්ව අමාරුවෙන් ජීවිතේ බේරාගත් මාධ්‍යවේදියකි. අදටත් ඔහුට එල්ල කළ ප්‍රහාරයට විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කිරීමට තවමත් රාජ්‍යන අපොහොසත් වී සිටි. මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයන් වර්ණනය කරමින් මාධ්‍ය මර්ධනය කරන්නට පෙර අප රටේ ඝාතනය කළ අතුරුදන් කළ පහර කෑමට ලක් වූ සහ විනාශ කළ මාධ්‍ය ආයතනයන්ට යුක්තිය ඉටු කිරීම සහ රජය විසින් සම්පූර්ණ කළ යුතු වගකීම් බව අප සම්මේලනයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිහිපත් කර සිටි. භාෂණයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම බව ව්‍යවස්ථාදායකය වෙත අවධාරණය කරන මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පාර්ලිමේන්තුවේ ක්‍රියාව සමාජ ආර්ථික දේශපාලන නිදහස වෙනුවෙන් හසුරුවන මාධ්‍ය මෙහෙවරයන්ට සිදු කෙරෙන බලවත් අගතියක් බව සටහන් කිරීම වටී. මෙවැනි අර්ථශූන්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදාය ලක්ෂණයක් පිළිඹු කරන සියත ටෙලිවැකියට එරෙහිව සැලසුම් කරන දණ්ඩනය ඉවත් කරගන්නා ලෙස රටවල් 146ක මාධ්�య සංවිධාන 167කින් සමන්විත ලක්ෂ 6කට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සමාජිකත්වයේ උසුලන ලෝකයේ ප්‍රබලතම මාධ්‍ය සංවිධානය වූ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය IFJ සමග එකතු වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාජ සංවිධානයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් දැඩිව ඉල්ලා සිටි. මෙයට විශ්වාසී ප්‍රධාන ලේකම් ධම්මසිරි ලංකාපේලි
උපුටා ගැනීම අවසන්. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද සියතට එල්ල වී ඇති තර්ජනයන් සහ බලපෑම් පිළිබඳව අදහස් පළ වුණා. මේ වන විට මේ ජනවරමක් නැති ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාවට ඇත්ත කතා කරන මාධ්‍ය වලටත් අත තියමින් යන්නේ. ඒක එක අවස්ථාවක් තමයි සියත නාලිකාවට මේ එල්ල කළ තියෙන තර්ජනය සහ විශේෂයෙන්ම පහුගිය කාලෙදී සියත ටෙලිවැකිය ග්‍රාමීය සහ නාගරික ජනතාව අතර වේගයෙන් ජනප්‍රියමින් තිබුණා. එහි එළිදරව් කරන කරුණු පිළිබඳව, එහි කතා කරන ඇත්ත පිළිබඳව අපිට හමුවන ජනතාවත් ඉතාම ප්‍රසාදයෙන් කතා කළා. සමහර තැන්වල ජනතාව උදාහරණ ගන්නෙත් ටෙලිවැකියෙන්. එවැනි වැඩසටහනකට විරුද්ධව තමයි අද ආණ්ඩුව පෙළ ගැහිලා මේ පහර දෙමින් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්ත ඔය පොහොට්ටුවේ කණ්ඩායමට මාධ්‍යවල අත තියෙන එක එතරම් අරුම දෙයක් නොවේ. සියතට ගැහුවා, සිරසට ගැහුවා, ඒ වගේම අපේ රටේ සමහර වෙබ්සයිට් කරගෙන ආපු අයට පහර දුන්නා, අතුරුදහන් කළා, අතපය කැඩුවා. මේ ආදී මර්ධනකාරී මාධ්‍ය ඉතිහාසයක් තමයි 2010-15 කාලෙදී ඔය පොහොට්ටුවේ නියෝජනය කරන කණ්ඩායම මේ රටේ ප්‍රදර්ශනය කළේ. ඒ අය අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත්වයක එකතු වෙලා ඒ කටයුතු ඉස්සරහට කරගෙන යනවා. මේක අපි දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. විශේෂයෙන් මේ සියත නාලිකාවට සහ ටෙලිවැකියට මේ කරන තර්ජන පිළිබඳව ඔවුන් පාර්ලිමේන්තුවේ තමන්ට තියෙන බහුතරය පාවිච්චි කරලා වරප්‍රසාද කමිටු වලට මුවා වෙලා මේ කටයුතු කරන්න යන්නේ. අපි කියන්න කැමති ඔය පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ට තියෙන ඔළුගෙඩි ගන්න පාවිච්චි කරලා, පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග පාවිච්චි කරලා මොන සෙල්ලම් දාන්න ගියත් මේ ජනමතය වෙනස් කරන්න බෑ. ඇත්ත කතා කරන මාධ්‍යත් එක්ක, ඇත්ත කතා කරන මාධ්‍ය දින්න එක මේ රටේ ජනතාව ඉන්නවා. පහන් දැල්ල නිවි යන වෙලාවේදී ආණ්ඩුව විවිධාකාර දේවල් කරන්න ගියාට ඔවුන්ගේ ඉරණම වළක්වන්න බැරි. අද මාධ්‍ය මර්ධනය එලිපිට සිදු කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවශ්‍ය දැල එළල ඉවරයි. ඔබ දන්නවා සියතේ මාවලගේට ඒ තර්ජන කරලා ඊයේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ මේ හිර කරලා පණිවිඩය දෙන්නේ අනිත් අයත් ලේස්ති වෙලා ඉඳපල්ලා උඹලටත් මේ හැන්දෙන් තමයි බෙදන්නේ කියලා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා කරුණාකරලා මාධ්‍ය මර්ධනය නතර කරගන්න. මෙරටේ මාධ්‍ය හරහා තමයි අහිංසක ජනතාව දැනගන්නේ මේ ආණ්ඩුව කරන කාඩ වැඩ ටික. මේ ආණ්ඩුව කියන ත්‍රාඩ ජනක මහා විශාල විනාශය පිළිබඳව, අනේ ත්‍රාඩ කල්ලියේ විනාශය පිළිබඳව රටේ ජනතාවට තොරතුරු වලින් සන්නද්ධ කරන්න උත්සාහ කරන කණ්ඩායම් වල දාන්න උත්සාහ කරන්න එපා. සා අපි ඒ වෙනුවෙන් විපක්ෂයක් විතර සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඍජුව පෙනී හිටිනවා. මාවලගේගේ කරට අත තියලා පෙන්නුවේ උඹලා පරිස්සම්යන් කියලක. මේ රටේ මාධ්‍ය සදාචාරාත්මකව ආරක්ෂා කිරීමේ බලය විපක්ෂයක් ඉදිරිය අපි තේරුම් ගන්න තියෙනවා. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට අත තියන්න දෙන්නේ නැහැ කියන ගෞරවනීය පොරොන්දුවත් අපි පක්ෂයක් විදිහට සමුග ජන බලවේගය මාධ්‍ය වෙත අනිවාර්යයෙන්ම ඒ පොරොන්දුව ලබා දෙනවා. එම පුතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යළිත් හමුවන්නේ 10:30 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.